ඒ වගේම තමයි දෙන්නේ කිවාලෝ වෙනවා ස්පීකර් ගන්න නරන්න තමයි
අපිට අය දිනුනො අපිට ඔය හැම දෙයක් නැහැ. ඉතින් අපි මේ ඒ කරෝනේ දින්දේ භාවනාව විතරක් අපි යම් දෙයක් අරගෙන තියෙනවා යම් පරිච්ඡේදයකට වේලුවල අපේ නැතිරෙන්න තියෙනවා. ඒක වල භාවනා ක්‍රමයේ අවබෝධය එක තියෙනවා. සමහර අවස්ථාවලදී ඒකේ ගැටුමක් පත්තර නැති. මම උත්සාහ කරන්නේ මේ හැමදාම කියන කතාව වල මොන හැමෝටම ඉන්ලයින් මේ ප්‍රමේ වාතය කියන දේ වල වල ගැටුමක් පත්තර තියෙනවා. දෙවි මොකද අවස්ථාවෙන් අමසිය
කැඩතර නිර්මාණය කරන වාස්තු කියලා කියනවා නේද? දැන් වාස්තු වල අපි දෙන්න මේ දෙදෙනෙක් නිර්මාණයයි වාස්තු වල ඔබද ඒක හරියට පොළවේ උත්තරල් වෙන හරියට දෙන ආලෝකය වෙන විදිහට මේ වාතාවරණය ගලම් කරන එක තමයි ඒක හැදෙන්නේ කියලා අපි ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි සමාජාලාට දැන් ඔසේ ප්‍රොටින් කියන්නේ මේක වාස්තු විද්‍යාව ජෝතිෂයේ ඒ වගේ කියලා කියන්නේ. ජෝතිෂය කියන්නේ ඉතිරි හදාන බලන්නේ අදානෙදි කරන්න පුළුවන් දෙයක් නෑ. අනුහුම්මෙත් කිසිම දෙයක් කරන්න බෑ. අදානෙට ලකු වෙච්ච කිසිම කෙනෙකු ජීවිතේ ජය ගන්න බෑ. ඔබට ප්‍රධාන දෙයක් සිද්ධ වෙන්නේ මේ ඇතරම ඒක ඇස්ට්‍රොලොජි කියලා කියන්නේ විශේෂ. ඒ කියන්නේ තාරකා විද්‍යාව. ඒත් අද අපි කරන්නේ අපේ මිනිස්සුම මේ ජ්‍යොතිෂ ග්‍රහයන් සීමා කරන ග්‍රහයන් කොහොමද මේ අපල එන්නේ කියලා බලනවා. ඒක තමයි අපේ ආගම කටයුතු කරන්නේ කොරියන් කියලා. මම නේද මොකක්ද
දැන් නැති කරලා ගොඩක් කට්ටිය මේ කරන්නේ මම නැති කරගන්න. මම නැති කරගන්න කියලා තමයි ජීවිතේ ගොඩාක් ආයත පස්සෙන් නැති කරගන්නේ. ඒත් මමත්වයේ කියන එක ඇතුලේ අපේ ජීවිතේ සිද්ධිවිහා වඩතා යන්නත් කියක් වී ඒ තුල අපි ගමන් කෙරුවොත් තමයි මමත්වය වෙන්නේ. මොකද මගේ කරගන්න. මොනම දෙයක් මේක මේ මෙතනට ආවම මේ නිදන් දෙක මගේ. මේක ඊට පස්සේ මගේ මේ වත්ත ඊට පස්සේ මගේ මගේ වුණා. ඊට පස්සේ අපි මේ හැම අවස්ථාවකදී සමාලාර මගේ කියන දේවල් වුණා කියලා. ආධික වශයෙන් දුරට මගේ කියන වුණා. ඒක ඒක අනුභවියක්. ඒක මොකද ඊට පස්සේ තමන්ගේ වහනේ වුණා. තමන්ගේ වහනේ ඉතලා තමන්ගේ කියලා අනුභවිය අන්ත පවරනවා. ඒක තමයි අපි ශරීරයේ අවදාළවස්තු. මගේ ඒක අතල් දාලා දොල් දාල එනකොට ඒක වෙන වෙනම කල්ලා ගන්නවා. ඒතකොට වෙනවා ඒ අපේ ආත්ම සම්මතය. ඔය වගේ දැන් අපිට මේ අපේ කතාව මානාවතුම විස්තරයක් ආවද වල මේ වගේ දේවල් දැන් වෙලා තියෙනවා. මේ ආත්ම සම්මතතාව එතකොට භාවය එතකොට මේ ගැන කතා කරගෙන මොකක්ද දහම මොකක්ද අපි මේ කතා කරන ස්වභාව දහම දෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ දර්ශනය ගැන කතා කරනවා අපි බුදුහාමුදුරුවෝ ගැන කතා කරනකොට වගේ. මොකද සමහර තැන්වල මේ මතභේදාත්මක දැන් තියෙනවා. ඒක රිලෝව කරගෙන මෙච්චර කාලයක් අතපතු විදිහට දැන් තමයි අපි හදාගන්නේ. මොකද භාවනා වලදී කියන දේ පිළිගන්නේ කියන්නේ භාවනා කියන. තමා සම්බන්ධයේ පිටවලා කියන්නේ අනුන් කියන දේ හරියට. තමා සම්බන්ධයේ පිළිගන්න දේ තමන්ගේ බුද්ධි විසිරද තමයි කරගන්නේ. මොකද මම මේ කියන දේ උඹ පිළිගන්නේ. මොනිකම දේ ඒකයි මේ තුන උගලන් බලන්න මම කියන දේ උගලන් මෙච්චර කාලයක් අහපු දේ අතර යම් කිසි ඇලැප්පීමක් වෙනවද මේක යම් කිසි ගන්නද? මගේ ගන්න තියෙන එක දසමයක් කියලා. ඒක අරගෙන මේකත් එකතු කරගෙන තමයි ජීවිතේ වර්ධනය කරනවා. අපි මුලින්ම කියන්න ඕනක මාව අපේ අනුගාමිකෙක් වෙනවා. එහෙම නැත්නම් මගේ පස්සේ ඉන්නවා කියන්නේ ඔය තමන්ට මාර්ගෝපදේශ දෙන්න කෙනා විදිහට මට දෙන්න පුළුවන් මම මොකද මේ භාවනාවේ එක දෙයක් හදලා දෙනවා. ඒක තමයි යම් කිසි ප්‍රමෝදය. ඔයගොල්ලන් අතරමං නොවේ ඔයගොල්ලන්ට යම් කිසි මේ ස්ථාව ස්ථානේ දෙන්න පුළුවන් ප්‍රමෝදයක් හදලා දෙනවා. මේක හරියට අනුගාමිකෙක් ඒ ගයිඩ්ලයින්ස් වල ආරෙදි කියෝ ඒ මාර්ගෝපදේශය තුළ තහන් කරලා මම කියන සම්පතවල ඔලක් ප්‍රයෝජන පුළුවන්. මොකද ඒකේ තියෙන්නේ ඒක තුළ යම්කි සිස්ටමයක් තියෙනවා. ඒක හදලා එකක්. ඉතින් ඒක තුළ තමන් කරන අපි දන්න මේ පාරණ කියනවා පාරිවාන්තපත් කියන එක ළමන් කරන විදිහක් තියෙනවා. ඩ්‍රයිවර් කොච්චර නම් ඩ්‍රයිවර් දන්නවා නම් ඉස්සරහින් කැරෙන්න අපාර පුළුවන්. එමු නැත්නම් පාරවක් කියන කෙනා තවහන් කැරෙන්න පුළුවන්. ඒ වගේ ඉස්සර මේක හරි ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඔයාලේ තමන් ඒ තුළ තමන් කරලා ඒ ආලෝක දෙකේ ආලෝක වල තමන් කරන චක්‍රහවන් තමන් ශරීරයේ චක්‍රටික චක්‍රහය අවදි කරගෙන ඒ ආයතන චක්‍රතුමක් බලන තවත් මේ තීනහට එක්ින්න කරනවා නම් තවත් චක්‍රතුමක් ඉවත්ද කියලා ඒක උදේ ගොඩනැගීම තමයි මේ ක්‍රමය. ඉතින් මේ ගැන මම හිතේ ඔබට අහන්න දෙයක් තියෙනවා නම් මේ වල පවතින ක්‍රමයක් වත් අහන්න මම හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අන්තරේ ගොඩක් හොඳ මේ සාකච්ඡාව ඉදිරියට ගිහින්. අපි කවදාද ගාවට අපි තේරෙන්න ඕනේ මේක නෙමෙයි කරන්නේ මේ ඔක්කොම අත්හැරලා
සමාධියයි කියලා කැලේකට ගිහිල්ලා බණ භාවනා කරලා එතනදී කැලේකට තමයි අඳුර වෙනවා නේද ලබන. නැතුව මේ මෙතුදාට ලබන්න අපිට විරෝධමත් පයක් හා යම් කිසි දේවල් කරන්න. ඒකද අපිට ආර්ථික වශයෙන් අපි මුලින්ම ගොඩක් වෙනකොට ආර්ථික අධිකරණ කියනවා. මෙතුද ගමන් කරනකොට මේක කියනවා ඒ ආර්ථිකයේ ගොඩනගෙන ඉන්නවා. ඔරොත් පස්සේ දින දෙකයි. ඒක තමයි මේ අපි ජීවිත තමයි මේක ගොඩක් කරන්නේ. ඒ වගේ මේ ලෝකේ ගොඩක් අතිරුණා
ඒ කියන්නේ මේ
ඒ හැටි දැක්කේ. ඒකේ තාම අපි දැන් මේ වැඩ කටින් වෙන පරික්ෂණ මාර්ගය ඇද්දී හැමෝම
අපේ කය වතල් පාලනය කරන්න වෙනවා නේ. ඉතින් අපි අපේ කය පාලනය කරගන්න මේක අවබෝධ කරගන්න නැවත මේක ශාරීරික සිද්ධියක් කියලා චක්‍රයක් හරි
නිර්මාණය කරනවා. මේ හැම එකම අංශක ඒ කියන්නේ 180 වෙනවා. ඒක නිදිමේ කොටස් දෙකක්. එවනම් හැටේ හැටේ කොටස් දෙකක්. ඒ විතර ත්‍රිකෝණ රේඛා මේක මෙන්න ස්ටක් වෙනවා. අපි එබැද්ද තියෙනවා සම්පූර්ණ. ඒකේ අපි වේගවත් කරන්නේ හැම ඔක්කොම මේ ත්‍රිකෝණය. මේකයි මේකයි තමයි ලොස්සන. ඒක තමයි අපි අර චක්‍රාවලිය කරන්නේ. ඒක චක්‍රාවලිය කරලා අපි මේක සාමාන්‍ය අපි මේ ප්‍රොසෙස් එකේ හරියට පාරි වෙච්ච ගමන් ගන්නවා මේ මෙයද දෙලින්න. ඒ කියන්නේ මේක ආන්තියක් ලැබෙනු. නිරෝධින්නේ. අනිත් සරලයි වැඩ. ඒක හරි. ඒ හරියට මෙන්න මෙයද දෙලින්න. ගොඩක් කාය බලන්න මෙයද දෙලින්න. පුරුද්දේ පුරුද්දන් ඔයලා ගන්න. පුරුද්දේ මේ අනිත් අතට ගාවට. ඒක දෙලින් කොම්පියර්. ඔයාලා ගන්න තාමනිකේ ඒක. තර්මේ වර්ණ දක්නේ ගෙලි ඇස්සල දුරතාවයනේ ඇස්පේන දක්ට බැයි කරා ඒක හැදෙන්නේ මොකද සමහරවල් ඒක හැක් වෙලේ ඒක හැක් ඇස්පේන උපත්ති දෙකක් උපත්ති අන්දරවල් තත්කෙට කිදුර මේ පත්තර පත්තර ඔය මෙතන කම්ප්ලීට් වෙනවනේ මේ මාර්ගය දෙකක් ඒක බුද්ධ බලයන් දෙක කරා නිසා ඇස්පේන දෙයට මේ මේක මේ මම තමයි කරපු ප්‍රමේයය මම දන්නවා මේකේ දැන් බුදු ආත්ම වේලා
මේ
වැඩිම සතුටේ තිබුණා. ඒ නිසා වැඩක් ඇතිවම 10 තමයි අපිට බලයන් කරන්නේ. අවල පොලේ ඇවිල්ලා ඉන්නේ කියලා හිතන. ඒක සෝරේ නිකන් බලයන් නෝ පොලේ කරේ. අපිට වැඩිම බලයන් දෙන්නේ චන්ද්‍රයා. ඒ චන්ද්‍රයාගෙන් හා සූර්යයාගෙන් තමයි මේ මේකේ කරලා තියෙන්නේ. ඒකත් සුණාකාරව තමයි කරන්නේ. ඒ වල වැඩි වාදියක් තියෙනවා. චන්ද්‍රයාගෙන් කියන කාරණේ සමාහලකට අපේ ඊට සමානයි. ඒකෝ කමන් අන්තිකාරදී වගේ එක පෙරියෙන්න පුළුවන් පත්ය වගේ වෙරියෙන්න පුළුවන් මේ දින අපි සර මේ වෙරියෙන්න පුළුවන් චන්ද්‍රයාගේ මේ නම පොඩක් පෙරවකට එක්ක සම්බන්ධතාව වෙන්නේ ඒ චන්ද්‍රයාගේ කරන සමාහලා වෙන විදිහට අනිත් අය වෙන විතර දෙයක් නෑ වාලව වලට නම් ගතරන් සාමාන්‍ය වලදී තව වෙන ඕකේ දෙයක් තමයි වලදී තියෙන්නේ ඒක ගමන කිල්ලේ වෙයි ඒක යාලුවෝ බවත් ඒක තමයි දියුම් නැහැ වෙන්නේ අමයි සමානමයි ඉස්සරහට ගිහලා ඉඳලා තියෙනවා. ඉස්සරහට ගියාම බැලුවාම ආත සුන්දරවම තමයි මුදල් වැඩි කියලා තියෙනවා. ඒයි. මේ මානසිකෝගේ දේවලෝගේ අපරේ කරේ මේ ඥාන ක්ෂේත්‍රවල අත්දැකලා තියෙන ආත දේවල් තමයි මම බලන්න දෙයවල් තමයි. ඒ යවු කවකන්ද සිදුවෙන්නේ. ඒකෙන් දෙවියන්ව පොදිලා ඉගයි. ඒ නිසා ඉස්පර දෙයවල් දෙන්නේ දෙවියන්. මනස දියුණු කරගෙන මම මේවායි අපි දැන් කොහොමද කියන්නේ නැන්නා ඒ ඉගෙන ගන්න දේ හරි ඉගෙන ගත්තා නම් කාටවත් අපි අරත් වෙනුනේ මම මේ ඉගෙන ගත්තේ මම කාටවත් අරත් වෙන්නේ නැහැ මම ආගම ගත්තා මම විශ්ව විද්‍යාලය ගත්තා නම් මම පොලේ එක පොලේ ගත්තා නම් දේශපාලන ගත්තා ඔතන සුවාදීම විතරක් නෙවෙයි මට හොඳදේ උදේ තනින්නත් පුළුවන් වැරදි කියන දේ වැරදි කියන දේ පුළුවන් ඒ ඒක තමයි අපි කරන්නේ ඔතන අම්මලා දැක්කත් දෙයියන් මාන්දේ
ඒක වැඩි ඉස්සල්ල වැඩි
ඒ කියන්නේ